දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම ඊයේ දිනේට සාපේක්ෂව වැස් තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරනවා. හැබැයි තවදුරටත් මේ නිති දික් කොටසේ වැසී පවතින ලකුණ තමා පහළ වෙලා තියෙන්නේ. ඒ අනුව බස්නාහිර, සබරගමු, නුවර නුවරඑළිය සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල කඩින් කඩ වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. සමහර අවස්ථාවල සාමාන්‍ය සූර්යාලෝකය වැටෙන අවස්ථාත් තියෙනවා. ඊට අමතරව වයඹ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැස් ස්වල්පයක් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. තවදුරටත් මේ දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීම අපි අපේක්ෂා කරනවා. මේ සුළඟ ප්‍රධාන වශයෙන්ම නිද්දිසායෙන් හමන්නේ. මේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යනවා. මේ තත්ත්වය බලපාන්නේ විශේෂයෙන්ම උතුරු මැද වයඹ, ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්ත, තිරිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල මේ තත්ත්වයේ බලපෑම් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. අනෙක් කාරණේ තමා මේ වැසිස් සමග අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්නත් පුළුවන්. මුහුදේ කාලගුණය ගත්තම විශේෂයෙන්ම කංකසන්තුරේ ඉඳන් පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත්තිරවල සුළඟ ප්‍රධාන වශයෙන්ම නිර්දිසායෙන් හමනවා. සුළඟේ ප්‍රවේගය අපි ගත්තම සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මුහුදු සීමාව තරමක රළුවීමේ හැකියාවනුත් තියෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ තත්ත්වය අද සහ හෙට තාවකාලික අඩු වුණත් හෙටින් පස්සේ, ඒ කියන්නේ පළවෙනිදා දෙවෙනිදා කියන දින දෙක තුළ නැවත වරක් මේ නීති දික් කොටසේ වැස් තත්ත්වය එලෙසින්ම පවතින ලකුණු තමා පහළ වෙලා තියෙන්නේ. අනෙක් කාරණේ තමයි මට විශේෂයෙන්ම කියන්න ඕනේ, සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ, අම්පාර, බදුල්ල වගේ දිස්ත්‍රික්කවලත් වැස් ස්වල්පයක් තැනින් තැන ඇතිවීමේ හැකියාවක් තියෙනවා.